දෙවන බලය තුනේ දෙවන බලෙන් බෙදන්නයි අපට දීලා තියෙන්නේ. අපි එය විහිදුවල් ලයාා බලමු දැන් මේ ගැටලුවේ තුන තුනෙන් බෙදුවම එකක් වෙනවා. අනෙක් තුනත් තුනෙන් බෙදුවම එකයි දැන් මෙහි පිළිතුර වෙන්නේ එක මේක අපට දර්ශක නීතියකට අනුව සුළු කරන්නත් පුළුවන් අපි දන්නවා සමාන පාද සයිත බල බෙදීමේදී දර්ශක අඩුුවෙනවා කියලා ඒ කියන්නේ අපට මේක ලියන්න පුළුවන් තුනේ දෙක අඩුකිරීම දෙක කියලා. දෙකින් දෙ කඩු කළ විට උත්තරේ බිඳුව බව අපි දන්නවා. මේ අනුව අපට මෙයින් පෙනෙනවා තුනේ බින්දුව බලය එකවන බව. මෙයින් කියවෙන්නේ ඕනෑම පදයක බින්දුවවෙනි බලය එක වෙනවා කියලා. අපි තවත් ගැටළුවක් බලමු. X හතරේ බලය ගුණ කිරීම x හය බලය බෙදීම x ගුණ කිරීම x නවේ බලය සුළු කරන්න. මෙහි එක් හතරේ බලයන් x හය බලයන් ගුණ කළ විට xක්වල දහය බලය ලැබෙනවා. එහෙම වෙන්නේ, සමාන පදසයිත බල ගුණකිරීමේ දී දර්ශ එකතුවන නිසා. දැන් එක්සි පළවිනිි බලයන් එක්සි නවවිනි බලයන් ගුණ කළ විට එක් දහවිනි බලය ලැබෙනවා දැන් අපට පුළුවන් එක්සි දහවිනි බලය අඩු කිරීම දහය කියලා ලියන්න. උත්තරේ වෙන්නේ එක්ල බින්දුවවෙනි බලය එක්ල බිදුවවෙනි බලය සමානයි එක නිසා මෙහි උත්තරය එක වෙනවා.